සජබගෙන දේශපාලන කඳවුර කියලා කියන්නේ හරිම අපරණිත ලදරු කණ්ඩායම. Wait a minute. Who are you? බලාගෙන ඉඳ බෑ උදේ හවස ඇඬියාව. අල කරදරය. ඉස්සලම කියනවා ඒගොල්ලෝ ඉල්ලුව පාර දුන්නේලු JVP එකට දුන්නලු. ඇඬියාවත් මේ. අපි ඉල්ලුවේ මෙතන. මෙතන ඒගොල්ලෝ ඉල්ලලා නැහැ. Okay. ඊට පස්සේ කියනවා රනිල් වික්‍රමසිංහ සහ ජයිපේ අතර මේ ඩීල් ඇඬියාව. ඊට පස්සේ දැන් මාසයක් තිස්සේ කියනවා විවාද 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 මොන කරදරයක්ද මේක. අපි මොකද කරේ? අපි විවාදයට විධිමත්ව කටයුතු කරා. නලින්ද ජයති සහෝදරයා අපි සම්බන්ධකාරකෙක් හැටියට පත් කරා. පත් කරලා සජබේ මහලේ කම්ට ලියුමක් කරියා මෙන්න දින 4 මැයි 7 9 13 14 දිනයක් කියන්න. ඊට පස්සේ වැඩේ කරන හැටි කතා කරමු. මොකද කියන්නේ? නෑ දින 4ම වැඩලු රැට. අපි එහෙම ලිව්ීම් යනකොට එයා මුනරාගල පැත්තේ ප්‍රාථමික ඉස්කෝලේකට ගිහිල්ලා පහේ පන්තියේ ළමයි වට කරගෙන කියනවා විවාදයට බය නෑ නිවට ඒ වගේ පැනලා යන්නේ නෑ මම ඕන විවාදයකට ලෑස්ති. ගාරි ගාරි කරුණා කළ මේ අවුරුද්දේවත් බොරුවට කයිවාරුවට ඇන්දෙන්න නම් යන්න එපා. මෙවරත් ඇන්දුනොත් වැටි තිබෙන බංකොලොත් වෙලා තියෙන රට මේ ඉන්න ප්‍රපාර්තිනුත් තව පල්ලෙහාට වැටේ. අපේ පක්ෂයේ නලින් බණ්ඩාර මැතිතුමා ආර්ථික ශාස්ත්‍රයේ විවාදයකට එන්නේ කියලා සහෝදරයෝ කණ්ඩායමකට අභියෝග කළා. දැන් ඒ සහෝදරයෝ කණ්ඩායම ආර්ථික විශේෂඥවරුන්ගේ විවාදයෙන් පැනගොස් ඒ අය කියනවා නායකයෝ අතර විවාදයක් කරමු කියලා. දැන් මට ආරංචි එහෙම කියලා දැන් දිනත් එවලලු. මම කියන්න කැමතියි මැයි මාසය තුල ඔය දෙකම කරන්න අපි සූදානම්. ආර්ථික විශේෂඥින්ගේ අපේ ආර්ථික කමිටුවේ ඒ ආර්ථික කමිටු විවාදය පවත්වමු. නායකයෝ දෙන්න අතරත් විවාදය පවත්වමු මැයි මාසය තුල. කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේවයින් පැන යන්න එපා. නිවටයෝ වෙන්න එපා. කොන්දක් නැති කශේරුකාවක් නැති පුද්ගලයෝ බවට පත් වෙන්න එපා. ඇයි ආර්ථික කණ්ඩායම අතර වාද විවාද පවත්වන්න බයද? බැරිද? දැනුමක් නැද්ද? දර්ශනයක් නැද්ද? දෙකටම අපි සූදානම්. දෙකම කරමු මැයි මාසෙත. ලිපි හරමවල නියැලෙන්නේ නැතුව. අපි දින 4ක් කරියා බෑ කිව්වා. ඊට පස්සේ පෞගේ 24 වෙනිදා නලින්ද ජයති සහෝදරයා කිව්වා හරි අපේ දින 4නේ බැරි. ඔයා මැයි 20ට කලින් දිනයක් එවන්න අපිට මොන වැඩේ තිබ්බත් මේ ලෙඩ ඉවර කරන්න අපි එන්නම් කියලා. ඒත් විවාදේ විවාදී. මල ලෙඩ. මේක වාතයක් හොඳේ. අපේ රටේ දේශපාලනයේදීත් ජනතාවට ආමන්ත්‍රණය කිරීමේදීත් ජනතාව තුළ විශ්වාසය ගොඩනැගීමේදී විශාල කාර්යභාරයක් කරනවා විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ සොල්දාදුවන්. අපි මොකද කරේ? ජෙනරාල්වරුන්ගේ සිට සාමාන්‍ය සොල්දාදුව දක්වා ලංකාවේ ප්‍රබලතම විශ්‍රාමික හමුදා ඒකකේ ගොඩනැගුවා. ඒක පස්සේ වෙලා සජිතුත් එකක් ඇදුවා. හදපියකේ ප්‍රධානියා ගැන පොන්සක මහත්තයා කියනවා. පොන්සක මහත්තයා කිව්වා ඒකේ ප්‍රධානියා පොන්සක මහත්තයා හමුදාවේ ඉන්නකොට හාල් හොරකම් කරලා අයින් කරපු හාදී කියලා. අපි අපේ න්‍යාය පත්‍රයකට වැඩ කරනවා. වැඩේ යන ගමන් අනිත් අය ගැන ටිකක් කියනවා. සජබි න්‍යාය පත්‍රය අපි ගැන නිතරම කියනවා ඒගොල්ල ගැන එකක් දෙකක් කියනවා. රනිල්ගේ වේදිකාව බලන්න ඒගොල්ල ගැන එකක් දෙකක් කියනවා අපි ගැන දහස් ගණනක් කියනවා. මහින්දගේ වේදිකාව බලන්න ඒගොල්ල ගැන මොනව කියන්නද අප්පා? කියන්න දෙයක් නැහැ. ඒගොල්ල අපි ගැනම දොඩ වුණා. අපි ලංකාවේ මතයට රට ගැන බලාගෙන ඉන්න විශාල බලපෑමක් කරන්න පුළුවන් විදේශගත ප්‍රජාව අන්න ඒක ආමන්ත්‍රණය කරන්න යන්නේ. එයි නිවියෝගීල හාල් බෙදලා කට්ටිය ගේන්න බෑ. කරන විවාද වලටත් මම සූදානම් මොන වෙලා ක්‍රියාවෙන් කරන විවාදයකට සූදානම් වෙන්න වැඩ විසඳු වැඩ පිළිවෙල රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම පුන පුනාම කියනවා අපි සූදානම් අපේ ආර්ථික කමිටුව වෙනමම නායකයෝ වෙනමම විවාද දෙකකට සූදානම්. ඒකට ඕනනම් තුන්වෙනි විවාදෙකුත් එකතු කරමු. කතාවෙන් කරන විවාදයයි කය්‍ය විවාදයයි වැඩවලින් කරන විවාදයටත් සූදානම්.
Let's go. මොකද වැඩ වලින් විවාද කරනවා කියන එකේ තේරුම මොකක්ද? Wait a minute. Who are you? ලංකා විවාද අහලා තියෙනවා නේද? මේ වැඩ වලින් විවාද. ඒකනේ දෙන්න කුදුල්ලක් උදල්ලක් කරන් මොකද ලියදු දෙහිකට බහලා වේගෙන් කවුද ලියද්ද කොටලා ඉවර කරන්නේ. ඒ මේකද්ද? තේරුමක් නැති වචනවල හරයක් දැන්න තෝ එහෙ කියවන ආදීක් මේ. පව්. පව් මට ඇතර වෙලාවට අහගෙන ඉන්නකොට දුක හිතෙනා මනුස්සයෙක්. දැන් ඔබ හිතන්න දැන් මේ වැඩ කියලා කියන්නේ මොනවද මේ? ඔබ ව්‍යාපාරිකයෙක් ඉන්නවා. මෙතන පාසලක් තියෙනවා. මම ඔයාගෙන් සල්ලිලා මෙයාට දෙනවා. වැඩද? මම සතුට වෙනවා ඊට වඩා ඔයාගේ මේ ආයතන ව්‍යාපාරිකයෙක්. එයා මොකක් හරි ධනයක් උපයලා ඒක බෙදනවා. ඒතකොට පොඩි ඒකේ තියෙනවා මේ තමන් විසින් උපයා ගන්නා ලද ධනයක් තමන්ගේ හැකිය මම දන්නේ නැහැ කොහොමද කියන්නේ හරි ඒක වෙන කතාවක්. නම් තමන්ගේ හැකිය මොකක් හරි උපයෝග කරන තමන්ගේ ධනය ගිහිල්ලා පන්සලකට බෙදනවා. ආ ඕකේ. මම මොනවද කරන්නේ? ඔයා ඉන්නවා කෝල් කරලා ඔයාගෙන් කීයක් කර ඉල්ල ගන්නවා මම අර මෙයාට දෙනවා. වැඩද ඒවා? දේ වැඩ කරන්න පුළුවන් වැඩිම ව්‍යාපාරිකයන්ට මම සහන දෙන්නම් කියලා කිව්වොත් ඔයාගේ බදු වයින් කරන්න ගියේ ව්‍යාපාරික 1000ක් හොයා ගන්න පුළුවන් මට ඉස්කෝල 1000කට මට ගොඩනගලා දෙන්න පුළුවන් වැඩද ඒක අදුම තරමේ තමා මහන්සිලා උපේලා ධනයක් උපයාගෙන ওই වැඩේ කරනවා නම් ආල් කරන බෑ මහන්සිලා දේශපාලනයත් කරන ගමන් ගොවි පළකුත් කරලා ඒකෙත් ලාභ ලබලා ඒකෙත් ඉස්කෝල කරන චූටි වැඩකාරෙක් වගේ ඇඟෙනවා මේ නිකන් දේශපාලන කෙනෙක් නෙවෙයි a few moments later ඊළඟ යකෙන විවාදේ දැන් මම යාට කිව්වනේ මම දින හතරක් කරියා මම විවාද ගැන එකම අවස්ථාවේ කතා කරේ මේ දෙවෙනි අවස්ථාව මම ඊට කල මට ඔක වැඩක් නෑ කතා කර කර බහුබූත අර ඉස්කෝලේකට යමක් ලැබෙනවා ඒක අපි සතුටු වෙනවා. හැබැයි ඒ සතුටු වීමට ළමයි මෙහෙම ගෙවන්න ඕනද මේ බහුබූත විකාර බල බල. එයාට ඒ දාට විවාදෙට මම අහන්න ඉතින් ඉන්නේ ඔක්කොම. දැන් ආර්ථික කමිටුව මුලින් යවන්න බැරියයි. ආර්ෂද සිල්වා, කාමී රෂීම් සහ ඉරාන් එක බලමු එක තමයි මොකක්ද දන්නවද? මෙයාව ඉලිදරව් කරගන්න ඕන. මොකද මෙයා කියන කතයි හරස කියන කතයි දෙක. ඉතින් ඒක අනිත් පැත්තට කරන්න ඕනේ. ඒක නෙවෙයි. මෙයා නිලදරව් කරගන්න ඕනේ. මෙයානේ දැන් නායකයා. හරිද? මෙයා ඇවිල්ලා යාගේ ආර්ථික පොලිසි එක කිව්වට පස්සේ මෙයානේ ප්‍රධානියා. අරගොල්ලෝ නෙවෙයි අපිට හරස වට ගන්න එක හරි. හරසගේ පරස්පරතාවය පෙන්වන්න එක අපිට වැඩක් නෙවෙයි. මෙයාගේ කතාව කියලා ආර්ථික කමිටු කරලා පරස්පරතාවය පෙන්වන්න. ඒ නිසා යා අපිට දෙන ඒක ක්‍රමෝපායිකයි ඔබතුමාලගේ සැලසුම. ඒක එහෙම නෙවතු අපි නිකම් මේ මුලින් සජිත්ව එක්ස්පෝස් කරන්න ඕනේ. නෑ එයාගේ යෝජනා ටික ගන්න ඕන. ඒකම අරගොල්ලන්ගෙන් ප්‍රශ්න කරන්න ඕන. හරිද? මම දැක්ක කිනා මෙයා කියලා තිබුණ හැම හොරෙක්ම අල්ලනවා කියලා මෙයා කියලා තිනවා. කවුද හර්ස කියලා තිනවා? හොරු වැල්ලිම මිරිගුවක් කියලා. කොහොකද හරි. දැන් මෙයාගෙන් තව ගන්න දෙපේක අපි විස්තර කරලා. එතකොට මොකද්ද හර්සද සිල්වා කියලා තිබුණා මම දැක්කා. මොකද්ද නිකන් ගත්තොත් සානාධාර වලින් ඒ තරම් මේක ගෙනියන එක අමාරු. මම කරස් බෙදන්නම ඕන. මොකද්ද මේ තියෙන්නේ? එහෙනම් මෙයා තන තන වේදිකාවේ කියන කතා ටික බලලා ඉතින් හර්ෂගෙන් මුලින් අලගෙන ඊට පස්සේ සජිත්ගෙන් ගන්නත් පුළුවන් නේද? එයා කියන්න පුළුවන් මේ හර්ෂව ප්‍රතික්ෂේප කරනවා. What the fuck? මේක තමයි මගේ මතය මේක තමයි මම වැඩ කරන්න කියලා. වැඩක් නෑනේ එතකොට. මෙයාගේ ප්‍රධානියා ජනාධිපති චන්දිදි මේ විධායක බලාවේ ස්වභාවය තේරුම් ගන්න කොහොමද? මේ විධායක බලය හර්ෂ මුදල් එමුති වෙනවද? මුදල් එමුතුනත් හර්ෂට මුදල් පාලනය කරන්න පුළුවන්ද? අපේ රටේ එහෙම කවදද වෙලා තියෙන්නේ? ජනාධිපතිවරයාට සියල්ල යටත්. හරිද? ඔය ආර්ථික කම අපි ඊට වඩා වෙන සංස්කෘතිය නේද? අපි වෙනම සාමූහික ක්‍රියාවලිය අපි එක් පැහැලි කළා තියෙන තරම් හරි මේක එහෙම නෙවෙයිනේ එනිසා මෙයාම තමයි මෙතෙන්දි වැදගත් එයා කියනෝ නම් ඒ විවාදේ බෑ කියලා ඕකේ අපි අනිත් විවාද කරමු එහෙනම් ආ ඒ කියන්නේ සජිත් කැමති නැත්නම් ආර්ථික කමිටුවත් එක්ක කරන්න කැමති ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි මේක යා කියන්නුන මම 20 වෙනිදාට කලින් කියන්න මේක මේ හැමදාමත් අපරාධ මේ කාලෙත් මට කොච්චර දේවල් කියන තියෙනවද ඒ නිසා මේක හැමවලම මතුර කලත්ත කලත යන මම කැමති නෑ නිතර මොකද්ද මේ ලෙඩක් වගේ නෙමෙයි ඔක හැමතැනම ඉස්කෝලේට ගිහලා මේක කියනවා මේක ඉතින් අපි ලියුමක් කරේ විදිමත් ඔයාට මම ලියුමක් එවනවා මේ දින හතරේ මට ඔයත් එක්ක පොඩි සාකච්ඡාවක් දෙන වෙලාවක් දෙන්න පුළුවන්ද කියලා ඔයා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ සාමාන්‍ය නෑ මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි ඒ දින හතර නම් මට බෑ මෙන්න මෙහෙම විකල්ප දින දෙකක් තියෙනවා ඔයාට පුළුවන් නම් මේ දින දෙකෙන් එකක් කියන මට ඒක පහසුයි කියලා එමණි පිළිතුරු අපයන් ඕනෑම විදිමත් ලිපියකට පිළිතුරු සපේන ආකෘතියක් තියෙනවා අපේ රටේ මේ සාමාන්‍ය දරුවෝ දන්නවනේ ඒ එහෙමත් ලිපියක් එවන්නේ නෑනේ මෙන්න මොනවද බහුබූත කීකිනු ඉස්කෝලේ වලට ගිහලා දින හතරක් දීලා තියෙන දින හතරට බැරි නම් 20ට කලින් දිනයක් දෙන්න හරි 20ට කලින් ඕන දිනයක් දෙන්න මගේ ඕන වැඩක් කැන්සල් කරනවා කියලා හිතන් ඉන්නේ හරි ඕන දිනයක් දෙන්න අපි විවාද කරමු
විස්සට කලින් එයා දිනයක් දිනේ නැත්නම් ඒකෙන් තේරුම් හැංගියන්නේ එයා විවාදින් පලා යන බවයි. පස්සේ නික වෙන වෙන බයිලා කියන්නේ පයි කියන්නේ. විවාදින් පලා යන බවයි. එහෙනම් ආර්ථිකම නැති විවාදි කරමු.